ඔයගොල්ලෝ දන්නවද මම ශ්‍රී ලංකාවට ආවේ මේ මාසේ ගිය මාසේ 27 වෙනිදා. ඇහිලි වෙලා මගේ ගොඩක් අමාරු දුන ඇඟේ. විශේෂයෙන්ම ඩයබටික්. ඒ වගේම පොඩි පොඩි අමාරු තුන ලෝගයක් තුන් අරන් මේවත් මේ ලංකාවට ආවිල්ලා මට කෙනෙක් කිව්වා මෙන්න මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා යන්න කියලා. ඒ ගානම මගේ ડોක්ටර් හම්බෙන්න ආවා. ඇහිලි වරේලා ડોක්ටර් කෙනෙන් දැන් බෙහෙත් ගන්නවා. මනස නම් උගාවක් හැදුවා ડોක්ටර්. ඊට පස්සේ දැන් මම පළවෙනි වතාවට මේ බෙහෙත් අරගන්නවා. තාම පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරලා ඊට පස්සේ මම ඊළඟ සැරේ ලංකාවට එනකොට මම මේ ડોක්ටර්ට මගේ වාර්තාවක් දෙන්න ඕනේ. වාර්තාව දුන්නාට පස්සේ මම මගේ ෆ්‍රෙන්ඩ්ස්ලාට කියන්නම්. ඊට පස්සේ මේ ડોක්ටර් සත්‍යද අසත්‍යද ගුණගරුකද කී අපිට කී කරද අපි කී කරද කියලා. මොකද ડોක්ටර්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කොහොම බැලුවා එයාගේ ඇඩ් වල යනවා. ඒක YouTube එකේ ගාක් සර්ච් කළා ලංකාවට ආවට පස්සේ මේ බෙහෙත් ජත්තේ. මම හිතනවා මේ ડોක්ටර් යම්කිසි සාර්ථක ප්‍රතිඵලයක් මට අරන් දෙවි කියලා. Thank you all the friends. ගොඩක් සන්තෝෂයි. ඔයා මගේ ගොඩක් පරණ ෆෑන් කෙනෙක් කියලා අරන්චි ඒක ගැන කියන්න බලලා. ආ ඔව් මේ ડોක්ටර් ගියා වරුද්දේ මම හිතන්නේ මේ ડોක්ටර් ගියා දුබායි හොර කොහෙද ටුවර් එකක් ගියා. ඒ වෙලාවේ මම දැක්ක YouTube එකේ මොකක් හරි ඇඩ් එකක් යනවා. ඒ වෙලාවේ මම එදා යාම ඇඩ් කරගෙන හැබැයි ડોක්ටර් ටෙලිෆෝන් ගන්න හරි අමාරුයි. මොකද ඒ තරමට ડોක්ටර් ක්ලයන්ට්ස්ලා ඉන්නවා මං හිතන්නේ. මම දන්න විදිහට අද ඒ විස්තරෙත් කිව්වා. අද ඉඳන් ඉතින් ડોක්ටර්ත් මගේ යාළුවෙක් තමයි. ડોක්ටර්ගේ යාළුවෙක් මම. ડોක්ටර් මගේ යාළුවෙක්. සන්තෝෂයි. ඒ වගේ රටක ඉඳලාම මේ බේත් ක්‍රමය විශ්වාස කරගෙන ඇවිල්ලා මේ විදිහට බේත් ගන්න ලෑස්තිනේ කියන්නේ. ඉතින් මොන බේත් තමයි හරි මාතරෙන් දෙන්නේ. ඉතින් මම දන්නවා ඊළඟට ඇවිල්ලා හරි සතුටින් ගා මේ රෙකෝඩ් කරනවා කියලා ඔයගේ සුවය. ඔයා කිව්වනේ දවගේ නැඳයි කියන දන්නේ. ඔව් මගේ නැඳ කෙනෙක්. මගේ නැඳ කෙනෙක් මේ ડોක්ටර්ගෙන් බේත් අරන් දුන්නා. බොහොම ඉස්සර හුඟක්ම ඉස්සර නෙමෙයි. දැන් අවුරුදු දෙකකට දෙකමාරකට ඉඳන් ඒ නැඳ මට කිව්වා. ඔය ඉස්සෙල්ලා මට ලංකාවට ආපු වෙලාවේ පුතා මෙන්න මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. මෙන්න මේකයි නම. ඉසි හිටියේ කොහුවල? මෙන්න මෙයාගෙන් බෙහෙත් ගන්න කියලා මට අර සුගර් තියෙන දවස්වල හැම මම උනන්දුවක් කරේ නැහැ. නමුත් මේ ડોක්ටර්ගේ YouTube එක්කම විස්තර බැලුවට පස්සේ තමයි මට හිතුනේ මෙතනට වන්න ඕනේ කියලා. ඔව් නැන්දට මොකද වෙලා තිබුණේ නැන්දට? අනේ මම එහෙම දන්නේ නැහැ ડોක්ටර්. ආ කැක්කුම් මරම මේවා නිකන් අර මේ කැක්කුම් නේද වෙලා හඳුනන්නේ. ඔව් අන්සභාගේ හරි මොකක් හරි මම ඒක හරියටම කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ මගේ I guess බෙහෙත් අරගත්තා. බෙහෙත් අරගෙන යගෙන අර කැක්කොන් තීච්චා වහන්දිපත් නවන්න බැරි රුදාවල් අරම වේදනාව තීච්චා එකම හොද වුණා කියලා කිව්වා. මම ඉතින් හරියටම මට ගෙස් කළා කියන්න බෑ මේ අහවල් අමාරුවද ආවල් ලෙඩේ දුන්නේ කියලා. මම හිතනවා සමහර විට අර අංශභාගි වගේ මොනක් හරි වෙත් මහා ලොකු තද ලෙඩක් නෙමෙයි. පැත්තක් අර අර හිටපුවාන් කට පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඒක ડોක්ටර්ගෙන් හොඳ වුණා මං හිතන්නේ. ඔව් බෙහෙත් වලින්. Thank you, doctor. Thank you.